අනියම් සබඳතා මම මේ මාතෘකාව ගැන කතා කරපු ගමන් නූතන තරුණිය එහෙම නැත්නම් මේ දැන් ඉන්න new generation එක ටිකක් මේක වෙනස් විදියට ගන්න පුළුවන්. කොහොම වුණත් මම මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්. අද වෙන විට අපිට අලුත් සබඳතා වර්ග බොහෝමයක් හඳුන්වා දෙමින් පවතිනවා. මේක විවිධාකාරයේ වූ විෂම වූ සබඳතා මම ඒ සම්බතතා වර්ග ගැන නෙවෙයි කතා කරන්න හදන්නේ. අපේ සම්මත පිරිමි ළමේ ගැහැණු ළමේ අතර සිදුවන ආදර සම්බතතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රියක් පුරුෂයෙක් අතර වෙන විවාහ සම්බතතාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ සම්බතතා පවතින අතරතුර එයට පරිබාහිරව ගොඩනැගෙන ලිංගිකමය හෝ වෙනත් සබඳතා උදෙසා තමයි අපේ අනියම් සබඳතා කියන්නේ. يعني ස්ථීර වූ සබඳතාවයක් පවතින අතරතුරම එයට පරිබාහිරව ගොඩනගා ගන්නා වූ ආදර සබඳතාවයක් වෙන්න පුළුවන්, ලිංගිකමය සබඳතාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ අර ස්ථීර සබඳතාවයට පරිබාහිරව පවත්වාගෙන යන සබඳතාවයක් ගැන තමයි මම මෙතනදී කතා කරන්න උත්සාහ කරන්නේ. ආදර සම්බන්ධතාවයක් තුලදී එහෙම නැත්නම් විවාහයට පිවිසෙන්න කලින් අපිට දැනගන්න පුළුවන් වුණොත් විවාහයෙන් පස්සේ එහෙම නැත්නම් ආදරයක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනකොට ඊට පස්සේ මේ විවාහය තුලට අනියම් සම්බන්ධතා දෙපාර්ශවයෙන් කාගේ හරහා හරි එයිද ඒ හරහා මේක තුල ගැටලු නිර්මාණය වෙයි. එහෙම නැත්නම් තමන්ටම අද අපේ තමන් කොතරම් ස්ථීරසාරව හිටියත් මම ස්ථීර ආදරයක් තුළ ස්ථීර විවාහයක් තුළ ගත කරනවා කියන හැඟීම තුළ හිටියට යම් තමන්ගේ ග්‍රහ පරිවර්තනයන් තුළ තමන්ගේ දසාවන් කර්මයන් ක්‍රියාත්මක වීම තුළ තමන්ව අනියම් සම්බන්ධතා උදෙසා පෙළඹවීම ඇති වේවිද ඒ හරහා තමන්ට ජීවිතයට ගැටලු ඇති වේවිද කියන එක කලින්ම දැනගන්න පුළුවන් නම් අපිට අපේ ජීවිත ටිකක් වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මාර්ගවලට අපිට යම් ඉඟි දැනෙනකොට අපිට ඒවයි ප්‍රවේශම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විවාහ නොදන්නම කෙනෙක් එක්ක විවාහයක් වෙන්න උත්සාහ කරනකොට ඔහු විවාහයෙන් පස්සේ ස්ථීරසාරව විවාහය කියන සංකල්පය තුළ රැඳෙන කෙනෙක්ද එහෙම නැත්නම් ඒක තුලත් අනියම් සම්බන්ධතා කරා යන කෙනෙක්ද කියන එක කලින්ම දැනගන්න පුළුවන් නම් අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විවාහය අතහැර ඒ විවාහ තේරීම අතහරින්න පුළුවන්. එතකොට මේ ආදරය තුලත් එහෙමයි අපි තෝරගන්න කෙනා හරි කෙනෙක්ද වැරදි කෙනෙක්ද කියන එකත් අපිට මේ හරහාම බලාගන්න යම් ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට යම් මට්ටමකට ඒකෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමාරු වෙටෙන්න නැතුව බේරෙන්න පුළුවන්. දැන් මම මේක කියපු ගමන් අර new generation එකේ පිරිස කියයි මේ හනමිටි අදහස් මේව නෙමේ. අද ඉතා දියුණු සම්බන්ධතා තියෙන්නේ ඒව ඇතුලේ ඔය අර මුල් කාලේ හොයපු දේවල් දැන් හොයන්නේ නැහැ. ඒම තමයි දැන් දියුණුයි කියලා කියාවි. හැබැයි මම මේක ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතපු එක සිදුවීමක් තියෙනවා. අවුරුදු 5 6 7 එකට ගත කරලා ආදරය කළා ඔක්කොම කරලා සමහර පිරිමි දරු මම මේක පිරිමි දරුවෝ කියන වචනෙම කියනවා විවාහයට එළඹෙන්න උත්සාහ කරන අවස්ථාවේදී කේන්දරය අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. ආශ්‍රමයට ආපු ඕන තරම් මෙහෙම දරුවෝ ඉන්නවා. මේ වීඩියෝ එක අහනකොට තමන්ගේ හිත කියාවි මාත් මෙහෙම ගියානේ කියලා. එතකොට ගුරුතුමා මට පොරොන්දම් බලන්න ඕනේ නෑ. මොකද පොරොන්දම් බැලුවා කියලා මේක අතාරින්න බෑ. මොකද අපි අවුරුදු ගාණක් ආදරය කරලා තියෙනවා. මට එකම එක දෙයයි දැනගන්න ඕනේ. කසාද බැන්දට පස්සේ විශ්වාසයෙන් ගෙදර තියලා යන්න පුළුවන් කෙනෙක්ද කියන එක විතරක් මට බල්ලා කියන්න කියලා. එතකොට මේ වචනය ඇතුලේ කොච්චර බරපතල කතාවක් තියෙනවද? තමන් අවුරුදු 5ක් 6ක් ආදරය කරලා තමන් ගන්න ඕන ප්‍රයෝජන අරගෙන හැම දෙයක් සමාජයට මේ මගේ පෙම්වතිය කියන එක කියලා දීලා ඔක්කොම කරලා හැබැයි විවාහයට කලින් ඇවිල්ලා අහනවා ගුරුතුමා බලලා කියන්න මට විශ්වාසයෙන් ගෙදර තියලා යන්න පුළුවන් කෙනෙක්ද මෙයා කියලා. එතකොට පොරොන්දන් නොගලපුණා කියලා අතහරින්නේ නැහැ. හැබැයි විශ්වාසයෙන් ගෙදර තියලා යන්න බැරි වුණොත් අතහරිනවා. එතකොට අනිත් එක තමයි මේ වචනය අහන්නේ තමන් එක්ක අවුරුදු 5 6ක් ඇසුරු කරපු ආකාරය පිළිබඳව යම්
සැකයක් හෝ ගැටලුවක් හෝ එහෙම නැත්තම් ප්‍රශ්නයක් තියෙන නිසානේ. එහෙම නැත්තම් අහන්නේ නැහැනේ. ඒ කියන්නේ ඔහු තුළ සැකයක් තියෙනවා මේ නිව් ජෙනරේෂන් එකේ කට්ටිය ගැන මම මේ කියන්නේ. පරණ සමාජයේ පොරොන්දම් බැලුවනේ අනමිටිනේ. එතකොට ඒගොල්ලෝ අනමිටියම කරේ තියාගෙන පොරොන්දම් නොගලපුණා කියලා හරි අතහැරියා. එහෙම වුණා. හැබැයි මේ නිව් ජෙනරේෂන් එකේ නෑ, එහෙම නෑ. මේ දියුණු සම්බන්ධතා, විවාහයට කලින් සියලු සම්බන්ධතා තියෙන්න ඕනේ, ඒ කෙරෙන්න ඕනේ වැඩ ඔක්කොම කෙරෙන්න ඕනේ, ඔක්කොම හරි. හැබැයි කසාදය ලං වෙනකොට හිමීට ඇවිල්ලා හොරෙන් අහනවා, කසාද බැන්දට පස්සේ ගෙදර තියලා යන්න පුළුවන් කෙනෙක්ද? මොකද්ද මේ ගෙදර තියලා යන්න පුළුවන්ද කියන්නේ? විශ්වාසයෙන් ගෙදර තියන්න පුළුවන්ද කියන්නේ? කසාදෙන් පස්සේ අනියම් සම්බන්ධතා ඇති වෙනවද කියන එක නෙමෙයි අහන්නේ. තමන් වැඩට ගියාට පස්සේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගනීද කියන එකනේ. ඉතින් ඔන්න ඔතන ගැටලුවක් තියෙනවා. අපි මේ කොච්චර නිව් ජෙනරේෂන් එකක් ගැන, දියුණු සමාජයක් ගැන, දියුණු පුද්ගල සම්බන්ධතා ගැන තලු මරමර යම් පිරිසක් කතා කරාට ඔළුව ඇතුලේ හනමිටිය තාම තියෙනවා. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ, කලින්ම මේ සම්බන්ධතා ඇතුලේ යම් අනියම් සම්බන්ධතා ඇති වෙන යම් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. මම කියන්නේ මේක 100%ක් නෙවෙයි කියලා. මේක මතම පදනම් වෙලා හැමෝම මනින්නත් එපා. හැබැයි යම් මට්ටමකට මේක උපදේශයක්, එහෙම නැත්නම් තමන්ට තමන්ව පාලනය කරගන්න මෙවලමක් බවට මේක පත් කරගන්න කියන එක තමයි මම මෙතනින් කියන්නේ. මේ බොහොම සරල ක්‍රමවේදයක් මම කියලා දෙන්නේ. මේක හරහා චරිත පුත් මයින් එපා. ගැහැණු කෙනාවවත්, පිරිමි කෙනාවවත්, තමන්ගේ පෙම්වතාවත්, පෙම්වතියවත් මයින්නම එපා. හැබැයි තමන් අවබෝධයක් කරගන්න මෙයාගේ මේ කර්මානුරූපී ග්‍රහ පිහිටීම් මත යම් අනියම් සම්බදතාවයක් කරා පෙළඹවීම ඇති කරන්න පුළුවන්. එහෙනම් අපි ඒක දැනුවත්ව පාලනය කරගත යුතුයි කියන එක විතරක් මතක තියාගන්න. මම මෙතනින් එහාට කියලා දෙන්නේ කොහොමද මේක බලාගන්නේ කියලා. තමන්ගේ කේන්දරේ අපි දන්නවනේ කොටු 12ක් තියෙනවා කියලා. මම මෙතන යම් රූපයක් දාලා තියෙනවා. තමන්ගේ කේන්දරේ ලග්නේ කුමක් වුණත් කමක් නැහැ. මෙන්න මේ මම පෙන්නලා දීලා තියෙන විදියට එක අකුරක් අපි දන්නවා. දැන් කූ කියලා දාලා තියෙන්නේ කුජ, රායන්න දාලා තියෙන්නේ රවි කියන එක. එතකොට මෙතන මම එකම අකුර තැන් බොහොම එක දාලා තියෙනවානේ. මේ ආකාරයෙන් කුමන විදියට හරි තමන්ගේ කේන්දරේ කොටුවල මේ අකුරු සඳහන් වෙලා තියෙන තැනක මේ අකුරෙන් සඳහන් කරන ග්‍රහයේ හිටියොත් අවම ග්‍රහයෝ 3 දෙනෙක් මෙන්න මේ මම සඳහන් කරලා තියෙන තැන් වලට ගැලපුණොත්, ඒ කියන්නේ අවම 3 දෙනෙක් ඉන්න ඕනේ, ගැලපුණොත් අන්න යාට විවාහයෙන් පස්සේ අනියම් සම්බන්ධතා උදෙසා යම් අවස්ථාවක් නිර්මාණය වෙනවා. එතකොට ඒ අවස්ථාවන් ජීවිතේ යම් පරිවර්තනයක් කරන්න, ගැටලුවක් නිර්මාණය කරන්න හේතු වෙනවා. එතකොට තමන්ගේ තුල තියෙනවා නම් මේ පිහිටීම ඒක බලපාන්නේ තමන්ට. තමන්ගේ අනිත් කෙනා තුල මේ පිහිටීම තියෙනවා නම් ඒ ගැටලුව බලපාන්නේ යාට. එතකොට ඒක හැබැයි පවුලක් විදියට ඒ පවුල තුළට මේ ගැටලුව නිර්මාණය වෙන්න පුළුවන්, බලපාන්න පුළුවන්. එතකොට අපේ මෙන්න මේ තමන්ගේ කේන්දරෙත් එක්ක මේ ග්‍රහ පිහිටීම ගලපන්න. එතකොට මම මේ එකම කෙනාව නැවත නැවත ලියලා තියෙන්නේ ඒ තැන් කොමන විදියකින් හෝ තමන්ගේ තියෙනවා නම් ඒක ගණන් ගැනීමක් විදියට සලකන්න පුළුවන්. හරි, අවම 3 දෙනෙක්ගේ එකතුවක් තිබිය යුතුයි. ඒ 3 දෙනාට අඩු වුණා කියලා ඒ සම්බන්ධතා නිර්මාණය වෙන්නේ නැහැ. හරි, එතකොට අපි එහෙමනම් ඒ ගැළපීම් තියෙනවා නම් අපි හැමතිස්සෙම තේරුම් ගත යුතුයි අපිව කර්මය විසින් අපිව වරදට පොළඹවනවා. ඒ කියන්නේ අපිට දඬුවමක් දෙන්න යහපත් සම්බන්ධතාවයක්, පවුල් ජීවිතයක්, ආදර සම්බන්ධතාවයක් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න බැරි වෙලා ඒක ඇතුළට යම් අවමානයක්, අපහාසයක්, ගැටලුවක් නිර්මාණය වෙන්න කර්මයේ ක්‍රියාත්මක වීමක් තියෙනවා කියන එක අපි තේරුම් අරගෙන දැනුවත්ව මේක පාලනය කරන්න පුළුවන්. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි කර්මය අපිට දැනුවත්ව පාලනය කරන්න පුළුවන්. අපි වරදකට යොමු වෙන්න තියෙනවා කියන එක කලින්ම දැනගත්තොත් අපි ඒ වරද කරන එක නෙමෙයි සුදුසු දේ, ඒක පාලනය කරගන්නේ. කොහොම මට ඉදිරියේදී මෙන්න මෙහෙම ගැටලුවක් නිර්මාණය වෙන්න තියෙනවා, එහෙනම් මේ අවස්ථාව එනකොට තමන් දැනගන්න ඕනේ මේ ඉන්නේ මට මේක, මේ අවස්ථාව මං අල්ලන එක නෙමෙයි කරන්න ඕනේ, ඒක අතහරින එක කියන එක. එතකොට මෙන්න මේ ග්‍රහ පිහිටීම් කියනවා නම් ඒව කලින්ම දැනගන්න පුළුවන්. එතකොට මේක පොරොන්දම් ගැලපීමක් නෙවෙයි. හැබැයි අපිට මෙතනදී දුරතියා සුදුසු කෙනා සහ නොසුදුසු කෙනා යම් මට්ටමකට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒ මතම ජීවිතේ තීරණය කරන්න එපා. මේක මට
නුසුදුසුයි. මෙයා වැරදි මයි කියන එකට යන්න එපා. හැබැයි වැරදි උදෙසා පෙළඹවීම ඔහු තුළ ඇති කරන්න පුළුවන්, ඇය තුළ ඇති කරන්න පුළුවන් කියන එක හොඳින් මතක තියාගන්න.